පිට වාර්තා වෙනවා ජනාධිපතිතුමාගේ උපදෙස් දෙන කණ්ඩායම් යම් ආකාරයකට උපදෙස් දීලා තියෙනවා. මේ ඔන් ඇරයිවල් PCR එක හෙවත් රටට ඇතුල්වීමේදී කරන PCR පරීක්ෂණය සිදු කිරීමේදී සංචාරක ව්‍යාපාරයට බරපතල පාඩුවක් වෙනවා. ඒ නිසා ඒක කරන්න එපා කිව්වයි කියලා. අපි ජනාධිපතිතුමාට පැහැදිලි කරලා තියෙනවා මේ වාර්තාවේ රටට ඇතුළු වීමන අයගේ ඔන් ඇරයිවල් PCR පරීක්ෂණය කොහොමද සංචාරක ව්‍යාපාරයට කිසිදු බාධාවක් වෙන්නේ නැතුව ඒකේ උන්නතිය වැඩි වෙන විදිහට කරන්නේ. මොකද පැහැදිලිවම මේ රට නිවැරදි රසායනාගාර ක්‍රමවේදයක් නැතුව රට පවත්වාගෙන යාම සහ ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳව මේ කාලේ කතාබහට ලක්වෙන රටක් බවට පරිවර්තනය වුණොත් කිසිදු සංචාරකයෙක් තියා රටේ මිනිස්සෙක්වත් මේ රටට නැවත එන්නේ නැහැ. ඒ නිසා පළවෙනි එක තමයි අපි ඔමික්‍රෝන් වලින් පාලනය වෙච්ච රටක් බවට හැකියතාක් පවත්වා ගැනීම ඇතුළේ තමයි එකක් සංචාරකයෝ වෙන්නේ. එකක් අපේ රටේ සෞඛ්‍ය සේවාව පිළිබඳව මිනිස්සු අතර ඇතිවන දීර්ඝකාලීන විශ්වාසය ඇති වෙන්නේ. දෙවෙනි එක තමයි මේ ප්‍රභේද පරීක්ෂණය කිරීම සඳහා අපිට කලින් වගේ සංචාරකයන්ට වද දෙන්න අවශ්‍ය නැහැ. දින සති මාස ගණන් හෝටල් වල නවත්තලා ඔවුන්ට ඉතාම නරක ප්‍රතිඵල සහ මුල්‍යමය නාස්ති ගසා කෑම් කරන්න අපිට අවශ්‍ය නැහැ. අපිට පැය 3ක් ඇතුළත ගුවන්තොටුපලේ තියෙන රසායනාගාර දෙකෙන් මේ පරීක්ෂණය සිද්ධ කරන්නට පුළුවන්. රජය කියනවනම් ඒක නොමිලේ කරන්නත් හැකියාව තියෙනවා. රජය කියනවනම් ඒක මුදල් අරගෙන කරන්නත් හැකියාව තියෙනවා. ඉතින් මේ හැකියාවන් දෙක පාවිච්චි කරාම ගුවන් මගීන් තුලත් සංචාරකය තුලත් බරපතල විශ්වාසයක් රට පිළිබඳව ඇති වෙනවා. මොකද අපි රටට ඇතුළු වෙන පුරවැසියන් පිළිබඳව ගන්නා වූ ක්‍රියාමාර්ගය තමයි අවසාන වශයෙන් සංචාරකයා රටේ තියෙන වසංගතය පිළිබඳව දක්වන විශ්වාසය ඇති කරගන්නේ. ඒ නිසා ඉතාම වැරදි ආකල්පයක් තමයි මේ ඔන් ඇරයිවල් PCR පරීක්ෂණය නැවැත්වීම සඳහා යොදාගෙන තියෙන්නේ. මේක නවත්තපු නිසා දැනටත් රට අවදානමකට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම අද වෙනකොට රටට පැමිණෙන වානන් දිනපතා 2000ක් මේ 2000 ඇතුලේ කොච්චර ඔමික්‍රෝන් ආසාදිතයෝ හිටියත් අපි පරීක්ෂාවට ලක් කරන්නේ නැහැ. ඉතින් අපිට ඒක රටට ඇවිල්ලා රටට ඇතුල් වෙලා ගමට ගිහිල්ලා ගමෙන් බෝ වෙලා රැල්ලක් ඇති වුණාම තමයි අපිට හොයාගන්න වෙන්නේ. නමුත් අපි මේ ඔන් ඇරයිවල් PCR එක නවත්තන්න නැතුව දිගටම කරා නම් පැහැදිලිවම අද වෙනකොට අපිට ඉතාම හොඳ විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් අපේ රටට තවම ඔමික්‍රෝන් ඇතුල් වෙලා නැහැ කියලා. ඉතින් අපි අවාසනාවන්ත විදිහට විවිධ විශේෂඥයන්ගේ මුසාබස් වලට රැවටිලා මේ ඔන් ඇරයිවල් PCR එක නැවැත්තුවා. ඒ නැවැත්වීමේ ප්‍රතිඵලයක් විදිහට අපි මේ වෙනකොට අවදානම්ද නැද්ද කියන සැකයට භාජනය වෙච්ච රටක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ සැකයෙන් මිදෙන්න නම් අපි නියදි පරීක්ෂණ කරලා ඒ වගේම ඒ කාලය තුල ඇතුල් රටට ඇතුල් වෙච්ච අය පිළිබඳව පරීක්ෂණ කරලා ඒක තහවුරු කරගන්නට ඕනේ. මේ වෙලාවේ අවදානමක් නැහැ කියලා. නැත්තම් අපිට අර ඩෙල්ටා වගේම විශාල රැල්ලක් ඇති වුණාට පස්සේ තමයි මේ ප්‍රභේදය පිළිබඳව අඳුනා ගන්න ලැබෙන්නේ. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට කියන එක රජයෙන් ඉල්ලනවා. ඒ වගේම දැන් අපි ඒක නිවැරදි කරගන්නවා නම් මේ ඔන් ඇරයිවල් PCR පරීක්ෂණය කියන එක අපි වහාම ආරම්භ කළ යුතුයි. අපි රටට ඇතුල් වෙච්ච අය පිළිබඳව කලින් තිබෙන ක්‍රමවේදේ එහෙම නැත්නම් ඇතුල් වෙච්ච අයගේ තියෙන දැනට තියෙන තත්ත්වය හඹා ගොස් පරීක්ෂණ කරලා තහවුරු කරගත්තොත් අපිට මෙතන ඉඳන් රටට ඇතුල් වුණාද නැද්ද කියන එක තහවුරු කර ගැනීම හැකියාව තියෙනවා. ඒ නිසා අපි ඉතාම පැහැදිලිව ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරනවා. මේ එකම එක ඔමික්‍රෝන් ආසාදිතය අපි හොයාගත්තේ අපිට ඔන් ඇරයිවල් PCR පරීක්ෂණය කරන්න හම්බෙච්ච නිසා. හැබැයි ඔන් ඇරයිවල් PCR පරීක්ෂණය කරන්නේ නැති අතිමහත් බහුතරය ඔමික්‍රෝන් අරන් ආවොත් අපිට ඒක හොයාගන්න හම්බ වෙන්නේ නැහැ.